මං ඔබතුමන් වහන්සේලාගෙන් ඉල්ලීමක් හැටියට කරනවා. අපි කවුරුත් දන්නවා අපේ ජීවිත කාලයේ ඉතිහාසය ගත්තොත් මේ රට මේ මූණ දෙන්නේ අඳුරුතම කාල පරිච්ඡේදයකින්. මො භයානක අන්තරාදායක ජනතාවට තාමත් මේ පීඩිත පාලනේ මිදෙන්න බැරුව ගත කරන අමාරු දුෂ්කර කාලයක මේ ගත කරා. හැබැයි අපි එකක් සන්තෝෂ වෙන්නේ. මොකක්ද? ඕනෑම අඳුරු වළාවක රිදී රේඛාවක් මතුවෙනවා වගේ මේ අවුරුදු 75 මේකට වනසපු මේ දේශපාලනයේ නිම් කොළ පාලන කඳවුරු සුන්නත් දූලි කරලා මේ අඳුර මඟා දමන රිදී රේඛාවක් පඳු මේ රටේ සියලුම ජාතිකත්වයන් සියලුම වෘත්තිකයන් සියලුම ජනතාව රොදමැඩ ගත්ත රිදී රේඛාවක් පඳු රිදී රේඛාවක් පඳු නව මහා ජනතා ව්‍යාපාරයක් මේ රටේ අස්සක් මුල්ලක් නැර ගොඩ නැගිලා තියෙනවා. ඒ ජනතා ව්‍යාපාරය අනිවාර්යෙන් ලබන වසරේ මේ රටේ ජනතාවගේ බලයෙන් රාජ්‍ය බලය අත්පත් කර ගන්නවා. ඒ වෙන කවුවත් නෙවෙයි ජාතික ජන බලවේගය කියන එක අපි ඔබට මතු කරන්න ඕනේ. අන්නේ ජාතික ජන බල වේගයට අද මේ පාතේ හේවායට එකතුනේ නව ශක්තියක් බලයක් නව නායකත්වයක් තේරිපත් වුණා. අද මේ වේදිකාව දිහා බලන්න මේ රටේ දේශපාලනයේ උඩු යටිතුරු කරලා පූජ්‍ය පක්ෂයක් පෙරටු කරගෙන මෙරටේ උගත් ආචාර්ය මහාචාර්යවරු එකතු කරගෙන වෛද්‍යවරු ඉංජිනේරුවරු එකතු කරගෙන විදුහල්පතිවරු ගුරුවරු එකතු කරගෙන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවත් එකතු කරගෙන කිරිමි කාන්තාවත් එකතු කරගෙන ගොවියෝ කම්කරුවෝ එකතු කරගෙන සකල විද බලවේග එකතැනකට ගෙනල්ලා මෙරටේ දැනටම දේශපාලන ව්‍යාපාරය මේ මහ පොළවේ ගොඩ නැගුවා නම් ඒ ගොඩ නැගුවේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ජන බලවේගයේ බල අද මේ වේදිකාවෙන් පෙන්නලා තියෙනවා. අන්නේ පෙන්වීමෙන්ම තේරුම් ගන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සුබ ලකුණු මේ රට ගොඩනගන්න පුළුවන් බලයක් දැන් හැදෙනවා. මේක තවත් එක්තරා දේශපාලන පක්ෂයක් කියලා ලබු කරන්න එපා. මේක මේ රට ගොඩනගන්න ආපු ජාතික බලවේගයක්. ජාතික බලවේගයක්. ජනතා ව්‍යාපාරයක්. මෙවැනි මහා උවතුරකට මෙවැනි මහා විපතකට ලෝකේ රටවල්පත් වුණාම පක්ෂපාත ભેද පැත්තක දාලා ජාති කුලමල ආගම් ભેද පැත්තක දාලා ඒ රට කොට නගන්න ලෝකේ අපි දැකලා තියෙනවා ඒ වගේ විපතටපත් වෙච්ච රටවල් යටත් විජිත බවටපත් වෙච්ච රටවල් රටේ නාමෙන් මෞබිමේ නාමෙන් අනාගත දරු પરම්පරාවේ නාමෙන් ඔක්කොම එකතු වෙලා රට කොට නගන්න බෙරවීරිය දැකපු බෙරවීරිය තරපු ඉතිහාසයක් ওই ලෝකේ බොහෝ රටවල් වල තියෙනවා. අපේ රටේ යන්තම් යන්තම් ඉතිහාසෙ තිබුණා. අපි දකිනවා අපේ මාතෘභූමිය මූණ දීපු ධර්මමාත් විපාකේ නැත්තම් ඛේද වාචකේ තමයි අපි මේ අත්විඳමින් ඉන්නේ. මෙරට අවුරුදු 500කට ආසන්නව පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යටත් කරගෙන හිටියා. අපි හිතනවා ඒ මේ විපතේ ඊට වැඩිය බලවත් කියලා. පණ පිටින් මිනිස්සු මරවන්න හදනවා. යටත් කරගන්න තුවක්කු බයිනේත් වරගෙන සුද්ධ ආවේ නැති වුණා. මෙරටේ පාලකයෝ මෙරටේ ජාතික වස්තුව ජාතික දේපල අරගෙන අධිරාජ්‍යවාදීන්ට බහුජාතික සමාගම් වලට ලියලා දෙනවා නම් අමුතුවෙන් මොකටද බයිනේත්වයක් අරන් ලංකාවට එන්නේ? මුගේ සාක්කොට කොමිස් වැටෙනකොට මෙරටේ කිරිගොයි පොලවල් ටික ලියලා දෙනවා නම් මෙරටේ ජලයේ විකිණීමේ පනත ගේනවා නම් මෙරටේ බැංකු විකිණීමේ පනත ගේනවා නම් ආය අමුතුවෙන් යටත් කරන්න ඕනේ නැහැ. මූම මේක යටත් කරලා දෙනවා. අන්න ඒ වගේ ජාතික විපතක් වෙලා තියෙන මොහොතක දුර දැකපු මිනිස්සු කල් නැතුව ඇවිල්ලා කල්ලාතු වෙවිලා ආචාර්යවරු මහාචාර්යවරු වෛද්‍යවරු ඉංජිනේරවරු පූජ්‍ය පක්ෂය මේ සකල විද බලවේගයක තැනකට ඇවිල්ලා මේක පටුදේශ පාවන ව්‍යාපාරයක් නෙවෙයි මේ මාතෘභූමිය ගොඩ නැගීම වෙනුවෙන් මේ රටේ ඉතිහාසයේ හදපු දැවැන්තම ජාතික ව්‍යාපාරය මාලිමාව ලකුණු පෙරටු කරගෙන හැදුවා. ඒක තමයි ජාතික ජන බලවේගය කියන්නේ. එහෙම තේරුම් ගන්න කියලා අපි මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් කරනවා. නැත්තම් මේ තවත් മന്ത്രിවරු හදන්න තවත් ජනාධිපති කෙනෙක් හදන්න හදපු නිකම්ම නිකම් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේකට පුළුල් බලාපොරොත්තුවක් තියෙනවා. පුළුල් අරමුණක් තියෙනවා. පුළුල් ප්‍රතිපත්තියක් තියෙනවා. පුළුල් සැලැස්මක් තියෙනවා. ඒකට අදාළ කැපවීමක් නායකත්වයක් දෙන්න පුළුවන් මිනිස්සු රොඳ බඳගෙන ඉන්නවා. අන්න ඒකට ඔබ එකතු වුණා. ඉතින් අපි සතුටුයි. ඔබ මේ වගේ එකතු පහදු වීම සම්බන්ධයෙන් මේ රට මේ තත්ත්වෙ මුදෝ ගන්න. අර කිව්වා වගේ මේකට තාම එකතු වෙච්ච නැති කවුරු හරි ඉන්නව නම් මේ නායකත්වයටත් මේ සමාජිකත්වයටත් සුබපතන්න සියලු දෙනාටම මේ ජාතික කාර්ය භාරයේ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ වටා ජනතාව එකතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි දන්නවා අද අපේ කතික සෞරුව ඔක්කොම කිව්වා
අද අපේ රට මුණ දිලා තියෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වය. අපි දැනට මුණ දිලා තියෙන තත්ත්වය දන්නවා. හැබැයි දන්නවද මේ පාලකෝ ඉදීම විසින් තවදුරටත් බලයේ ඉදීම විසින් හෙට දවසේ සිට වෙන දේවල් දන්නවද? ඒකයි ප්‍රශ්නේ. දැන් අපිට වෙච්ච දේ අපි දන්නවා මුන් තව කරන්න හදන දේ දන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ගැන මේ ටිකක් කියන්න යන්න. මේ පාලකෝ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළා. ඒක ජනවාරි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා. වැට්බද්ද සංශෝධනය වුණා. අලුතෙන් වැට්බද්ද ගහනවා සමහර භාණ්ඩ වලට. ඒකට අනුව ජනවාරි 1 වෙනිදා ඉඳන් වැට්බද්ද 118ක් වෙනවා. අගේ එකතු කිරීමේ පාත් මොනාටද එකතු වෙලා බද්දක් වදින්නේ? මේ අපි කන බොන කෑම බීම අන්තින පළඳින දරුවගේ පොතපත ඔය කොටම වදිනවා බද්ද වැඩි වෙනවා. 100%කින් බද්ද වැඩි වෙනවා. 15 18 වෙනවා. ගෝඨාභය ඇවිල්ලා මේ වැට්බද්ද ගෙනාවා 108ට ගෙනාවා. ඒ 8ට ගෙනාවා එක ජනවාරියේ ඉඳන් 18 වෙනවා. 10කින් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක වැඩිවීම විතරක් නෙවෙයි ඉතිහාසයේ වැට්බද්ද ගහන්න නැතුව මිනිසුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්තුවක් තිබ්බයිවට බදු ගහන්නේ නැහැ කියලා අයින් කරලා තිබ්බා. මේ සැරේ ඔය පාර්ලිමේන්තුවේ හාදෝ අතයිස්තුවා අර අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගහපු නැති බදු වලට බදු ගහන්න අතයිස්තුවා. ඒකට අනුව භාණ්ඩ කාණ්ඩ 97කට අලුතෙන් වැට්බද්ද වදිනවා. ඒ ඇවිල්ලා භාණ්ඩ 97ක් නෙවෙයි කාණ්ඩ 97ක්. එක කාණ්ඩයක සමහර ලාගේ තියෙනවා භාණ්ඩ 20 වගේ තියෙන ඒවා තියෙනවා. එතකොට කාණ්ඩ 97කට වැට්පත් වදිනවා. මොනවටද වදින්නේ? එකක් දෙකක් මේ කියන්නේ. පොල් තෙල් වලට වදිනවා. ක්‍රියාසිත නිෂ්පාදන වලට වදිනවා. පෙට්‍රල් වලට වදිනවා. ඩීසල් වලට වදිනවා. ගෑස් වලට වදිනවා. ඒ කියන්නේ කන පතට බදු ගහන. අපේ කෑම පතේ දේවල් අඩු කරනවා. මේ පාලකෝ කෑම පතේ දේවල් උදුර ගන්නවා. අපේ මිනිස්සු කොහමද එතකොට ජීවත් වෙන්නේ? අපේ දරුවෝ එතකොට කොහමද කෑම වේලක් කන්නේ? මේ පාලකෝ තම දුට්ටක් මේ රටේ තියන්න ඕනද? වහවහාම පන්නන්න ඕනද කියලා තීන්දුවක් මේ රටේ ජනතාව ගන්නු. පණ පිටින් මරවන බදු මේ තියෙන්නේ. මේවා බදු නෙවෙයි. මේ මිනිස්සුගේ ජීවිතය අයිනි කිරීමේ තීන්දුව මේ ගන්න. කල්පනා කරලා බලන්න. බද්දක් වුණාම සාධාරණ වෙන්න ඕනේ. බද්දක් වුණාම යුක්ති සහගත වෙන්න ඕනේ. බද්දක් විසින් මිනිසුන් බඩගින්නේ තියෙනවා නම් ඒකට බද්ද කියන්න බෑ. බද්දක් විසින් මිනිසුන් බඩගින්නේ තියෙනවා නම් ඒක බද්දක් වෙන්න බෑ. බද්දක් විසින් ව්‍යාපාර වැහෙනවා නම් කර්මාන්ත වැහෙනවා නම් ඒක සාධාරණ යුක්ති සහගත බද්දක් වෙන්නේ නෑ. ඒක අයුක්ති සහගත අමානුෂික බද්දක් බවට පත් වෙනවා. ආන්නේ බද්ද මේ ගහන්න. අපේ රටේ බදු එකතු කරගන්න දෙපාර්තමේන්තුවේ ලාංඡනය දන්නවද? ලාංඡනේ තියෙන්නේ මලකින් මීමැස්සෙක් රොන් උරා බොන. ඒක තමයි බදු දෙපාර්තමේන්තුවේ අපේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලාංඡනය. මීමැස්සෙක් කවදාවත් මල් වල පෙති කඩන්නේ නැහැ. රේණු කඩන්නේ නැහැ. මල නොතලා රොන් බොන. පැණි උරන. මීමැස්ස. එහෙනම් අපේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලාංඡනයට දාලා තියෙනවා මලකින් පැණි උරා බොන මීමැස්සෙක් දාලා තමයි ලාංඡනේ හදලා තියෙන්නේ. අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා ඒ ලාංඡනේ අයින් කරපල්ලා. දැන් ඔය මීමැස්සෙක් බදු ගන්න විදියට නෙවෙයි පැණි උරන විදියට නෙවෙයි මේ රටේ ජනතාවගෙන් බදු ගන්න යන්නේ උඹලා. එයින් දවකට දාපල්ලා මකරෙක්. මලෙන් පැණි බොන මකරෙක් දාපල්ලා. ওই මකරට අඳපල්ලා කෝට් එකක්. රනිල් වගේ දාපල්ලා ඔකට ටයි එකක්. වැඩිපුර දාපල්ලා සාටක්. අන්න එතකොට සම්පූර්ණ වෙනවා. එහෙනම් මේ ජාතිය පාලකයෝ වැඩි කල් යන්නට මත්තෙන් මේ සිංහාසන වලින් බස්සලා ජනතාවාදී පාමයක් පිහිටවන්න මේ රටේ සකල විද ජනතාව සමග ජාතික ජනබල වේගයේ සූදානම් ආදරණීය මේකේ සහෝදරයන් සහෝදරියෝ කොහොමද මේවා සාධාරණයි කියලා අපි කල්පනා කරා. අපේ අමරකීර්ති සහෝදරයා කිව්වා වගේ අද දවසේ මට මේ රැස්වීමට එනකොට ඇමතුමක් ආවා. අම්මා කෙනෙක් අඬ අඬ කතා කරලා කියනවා මාත්‍යව මම ඔබතුමාගෙන් ආධාර ඉල්ලන්නේ. මං ඇව මොකද්ද අම්මා ප්‍රශ්න? ඊයේ දවසේම දරුවන්ට කැඳෑර කැම ටිකක් දී ගන්න බැරි වුණා. මගේ මහත්තයා හොඳ මේෂන් බාස් කෙනෙක්
කොළඹ වැඩ කරා කිව්වා. ටයිල් වැඩ පුළුවන් කිව්වා. දැන් වැඩ නැහැ කිව්වා. කුලී වැඩක් හොයලා දෙන්න බැරිද කියලා. කුලී වැඩ. අපිට නොබෙන්නාට කොච්චර මේ ගම්බින් වල ප්‍රශ්න තියෙනවද? ගම්බින් වල ප්‍රශ්න. මුන්ට තෙතමනයක් නැද්ද? මං අහන්නේ මේව සාධාරණ වෙන්නේ කොහොමද? මේ පාලකෝ ජනතාව තලලා පෙලලා මේ වගේ ගමනක් යන එක වහවහ නවත්තන්නු. මේ බද්ද වැඩිවීමෙන් වෙන්නේ මොකද්ද දන්නවද? බද්ද වැඩි වෙනකොට පරිභෝජනය අඩු වෙනවා. ගන්න බඩු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්න කීපයක් එනවා. වෙන දේවල් ගොඩක් වෙනවා. මොකක්? මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙනකොට ව්‍යාපාරවල බිස්නස් අඩු වෙනවා. බිස්නස් අඩු වෙනකොට කර්මාන්තවල නිෂ්පාදනය කරන එක විකුණ ගන්න බැරි වෙනවා. සමහර ව්‍යාපාර වැහෙනවා. කර්මාන්ත වැහෙනවා. රස්සා අහිමි වෙනවා. ඒවා වැහෙනකොට ආණ්ඩුවට එන ආදායම් බද්ද අඩු වෙනවා. ආදායම් බද්ද අඩු වෙනවා. අනිත් පැත්තෙන් මිනිසු මිලදී ගැනීම අඩු වෙනකොට මොකද වෙන්නේ? පරිභෝජනය අඩු වෙනකොට මන්දපෝෂණය වැඩි වෙනවා. අධ්‍යාපනයට වියදම් කරන එක අඩු වෙනවා. සෞඛ්‍ය වියදම් අඩු වෙනවා. මේ පණ පිටින් මරවනවා කිව්වෙ නිකන් නෙවෙයි. මේ පාලකෝ මේව දන්නවා. කල්පනා කරලා බලන්න. අන්න එහෙමයි මේ කට්ටිය මේ රටේ ආණ්ඩු කරන්නේ. මේ ජාතිය ආණ්ඩුවක් වෙන්න පුළුවන් කමක් නෑ. මේක වෙනස් කරන්න ඕනේ, වහ වහ වෙනස් කරන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයෝ. කල්පනා කරලා බලන්න. දැන් මේ වැක් කියන බද්ද වහාම ප්ලග් කරන්න ඕනේ. එකල මේ පාලකයෝ බ්ලැක් ලිස්ට් කරන්න ඕනේ. අන්න එක කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයේ තමයි ජාතික ජන බලවේගය කියන එක අපි රනිල්ලට රාජපක්ෂලට මතක් කරන්න කැමතියි. මේ වැක් බද්ද ප්ලග් කරලා මේ පාලකයෝ බ්ලැක් ලිස්ට් කරලා මෙරටේ පන්නලා දාන්න. නික පන්නලා දානකොට එහෙම දාන්නත් බෑ. අර පල්ලි කැලි අමුණ පොලි බෝගම්බර ඒ වගේ තැනුත් තියෙනවා. ඒ නඩු ටිකක් බේර ගන්න ඕනේ. නිකම්ම පන්නන්න සූදානම්